படபடே தடடடே தரக்கிரிக்காதா சாண குமலிலா சாண குமலிலா ஹலோ கடஹனிந்த பங்க මොකද 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 ஆ பந்தி கிண்டி தான் නැද්ද ළමයි ஆலோக ඊට පස්සේ අනිත් එක්කන කෑ ගහපු එක්කන කතා කරන්න දන්නේ නැද්ද පන්තික හැසිරෙන්න ඕන විදිය දන්නේ නැහැ आलोक 3477 मुको प्रश्न
සර් සර් ඔව් ඔතේ මේ අපේ මල්ලි කෑ ගහලා තියෙන්නේ මං ගියානේ එළියට ඊට පස්සේ මල්ලි කෑ ගහලා තියෙන්නේ දෙන්නේ දෙකක් ඔව් හරි හරි අයිෆෝන් පුතේ අයිබෝවන් සර් අයිබෝවන් वीडियो वीडियो कॉल कर Excuse me, sir. अब तो क्या है? Sir, पूरे ऐसी अध्यापन है ट्यूट टेक अब देख मत. अलूटेन ट्यूट टेक देख मैंने अब तो कालिन ट्यूट टेक मत आमाई. अरे अलूटेन ट्यूट टेक देख मैंने कालिन ट्यूट टेक मत आमाई. वो तो अपने ट्यूट टेक आमी बरकर रहे नहीं. हाँ, ये निशा मैं ट्यूट टेक ही बरकर रहा मत आमाई. එතකොට අපි මේ වෙනකොට වෘත්ත එක සාකච්ඡා කර කර ඉඳී පුතේ මොකක්ද පාඩම අපි මේ වෙනකොට වෘත්ත එක සාකච්ඡා කර කර ඉඳී පාඩම මොකක්ද අපේ පොළේ පාඩම ඔව් අපි මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉඳී පුතේ අපේ පවුල අපේ පවුල හරි එතකොට පුතේ මේ පවුලේ සමාජිකයන් ඉන්න ප්‍රමාණය අනුව පවුලේ ඉන්න සමාජිකත්වයන් sorry පවුලේ සමාජිකත්වයන් අනුව මේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා හරි මොකක්ද පුතේ පළවෙනි එක නෑස්තික පවුල නෑස්තික පවුල නෑස්තික පවුල නෑස්තික පවුල නැස්තික පවුල හරි දෙවෙනි එක නැස්තික පවුල විස්තෘත පවුල විස්තෘත පවුල විස්තෘත පවුල ඔන්න ඔය ආකාරයෙන්නේ මේ පවුල ගත්තාට පස්සේ මේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් විස්තෘත පවුල දෙවෙනි එක විස්තෘත පවුල ඔබනේ සර් මම අද ආවේ කලින් නියුට් එක දානවද හරි පුතේ මම ටියුට් එක දාන්න අල් මන් ටියුට් එක දාන්න එතකම් පුතේ ඔය පොලේ කඳ ලියන්න ඔයාට ටියුට් එක දාන්න හරි අද මේ පොතක ලියන්න වෙන පොතක ලියන්න පුතේ මම ක්ලාස් එක වුණා විතර ඔයාලට ටියුට් එක දාන්න ගෲප් එකට ඔයාලා ප්‍රින්ට් අවුට් කරගන්න අනිත් ළමයි ප්‍රින්ට් අවුට් කරගන්න එපා හරිද අනිත් ළමයි ප්‍රින්ට් අවුට් කරගන්න එපා අද පන්තියට සහභාගී වුණු පුතා විතරක් අද පන්තිර සහභාගී වුණු පුතා විතර ඒක print out කරගන්න. හරි. එතකොට මේ අපේ පවුල ගත්තා පස්සේ මේ අපේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. يعني පවුලේ සමාජිකත්වයේ අනුව පවුලේ සමාජිකත්වයේ අනුව මේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි එක න්‍යෂ්ටික පවුල දෙක විස්තුත පවුල. මොකක්ද පළවෙනි එක? න්‍යෂ්ටික පවුල. දෙවෙනි එක විස්තුත පවුල. හරි. මොකක්ද පුතේ එතකොට න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ උමායා 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 ඔයා කියන්නේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ මොකක්ද සර් න්‍යෂ්ටික පවුලක් කියන්නේ තමනුයි අම්මයි තාත්තයි විතරක් ඉන්න පවුලක් සරි සර් තමන් නෙමෙයි පුතේ අම්මයි තාත්තා සහ දරුවන් විතරක් ඉන්නවනම් සර් තමන් මට ප්‍රශ්නයක් තියෙනවා ඔව් මම අලෝකගේ මල්ලි මම කියලා ඉවර සමානද හරි 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 ආයෙම කරන්න එපා
සර් දැන් මම ඇඩ්ුනේ හරි 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 දැන් පුතේ ක්ලාස් එක පටන් ගත්තේ හරි මොකද්ද මේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ මොකද්ද න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ මොකද්ද සර් අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරයයි මමයි ඉන්න පවුල කියලා කියනවා අම්මයි තාත්තයි දරුවෝ ඉන්න පවුල ඔව් මට ඒතකොට දැන් කියන්න 90ස් 90ස් 7777 කියන්න පුතේ විස්තුත පවුලක් කියලා කියන්නේ මොකක්ද විස්තුත පවුලක් කියලා කියන්නේ මොකක්ද අම්මා තාත්තා දරුවන් නැරෙන්න ආච්චි සීයා නැන්ද හැම වෙන කවුරු හරි පවුලේ ඉන්නවා නะ අන්න හරි හරි එතකොට මව පියා දරුවන් හැරුණකොට මේ වෙනත් ඥාති පාර්ශවයක් යම් කිසි පවුලක ඉන්නවා නම් අන්න ඒ වගේ පවුලක් කියන පුතේ මොකක් කියලාද විස්තුත පවුලක් කියලා අන්න ඒ වගේ පවුලක් කියන මොකක් කියලාද විස්තුත පවුලක් කියලා හරි එහෙනම් පුතේ ඔයගොල්ලෝ ටියුට් එකේ හතරවෙනි පිටුව පෙරලා ගන්න ටියුට් එකේ හතරවෙනි පිටුව පෙරලා ගන්න පුතේ මම අර ලැබුණේ මේ ටියුට් එක ලැබුණේ කියලා පුතාට දැන් ටියුට් එක දාන්න මට විනාඩියක් ගන්න සර් මං උඩට උඩට ගියා ටියුට් එක හම්බුන්නේ නැහනේ හරි ඔව් මෙන්න දැන් දාන්නම් මල්ලි මගේ අනිත් ෆෝන් එක අරන් එන්න ගිහලා දැම්මද සර් බොහොම තැන්කියු සර් ආවා සර් දැන් හරි 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 එතකොට හරි දැන් හැමෝටම ටියුට් එක තියෙනවා නේද මම ටියුට් එක දැම්මා හරි හැමෝටම ටියුට් එක දිනවනේ හරි හැමෝම පුතේ ටියුට් එකේ හතර වෙනි පිටුව පෙරලා ගන්න හතර වෙනි එක අමොබටි උට් එකේ හතර වෙනි පිටුව පෙරලා ගන්න. හරි. එතකොට පුතේ මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මොකක්ද මේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ? හරි. ඒ වගේම කතා කරලා මොකක්ද මේ විස්තුත පවුලක් කියලා කියන්නේ කියලා. හරි. දැන් පුතේ අපි අද සාකච්ඡා කරන්න තියෙන්නේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව මේ විස්තුත පවුලේ තියෙන විශේෂත්වය ගැන අපි සාකච්ඡා කරමු තියෙන්නේ න්‍යෂ්ටික පවුලේ න්‍යෂ්ටික පවුලට සාපේක්ෂව විස්තුත පවුලේ තියෙන විශේෂත්වයක් කියන්නේ මේ න්‍යෂ්ටික පවුලක් සහ මේ විස්තුත පවුලක් ගත්තට පස්සේ අන්නේ ඒ දෙකේ තියෙන වෙනස පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ අද අපිට කතා කරන්න තියෙන්නේ හරි එතකොට එතකොට අහන්න පුතේ සාමාන්‍යයෙන් න්‍යෂ්ටික පවුලක සමාජිකයොත් වැඩි එහෙම නැත්නම් විස්තුත පවුලේ සමාජිකයොත් වැඩි විස්තුත පවුලේ හරියටම පවුලේ තමයි වැඩි සමාජිකයොත් වැඩි විස්තුත පවුලේ මොකද පුතේ මේ න්‍යෂ්ටික පවුලක ඉන්නේ න්‍යෂ්ටික පවුලක ඉන්නේ අම්මා තාත්තා සහ දරුවන් විතරයි නමුත් මේ විස්තුත පවුලේ එහෙම නෑ විස්තුත පවුලේ පුතේ අම්මා තාත්තා දරුවන් හැරෙනකොට මේ වෙනත් ඥාති පාර්ශවයක් ගෙදර ඉන්න එක්ක සීයායි නැත්නම් ආච්චි නැත්නම් සීයායි ආච්චි දෙන්නම එහෙම නැත්නම් ආච්චි ඉන්නවා එහෙම නැත්නම් තාත්තා ඉන්නවා ගෙදර අන්න ඒ වගේ පවුලක් තමයි පුතේ විස්තුත පවුලක් කියලා කියන්නේ එතකොට මේ න්‍යෂ්ටික පවුලකට වඩා ලියන්නපා න්‍යෂ්ටික පවුලකට වඩා excuse me sir ඔව් sir න්‍යෂ්ටික පවුලක අම්මා තාත්තා දරුවෝ ඉන්නකොට sir දරුවෝ දැන් හතර දෙනෙක් විතර හිටියා කියනවා sir එතකොට sir විස්තුත පවුලේ දරුවෝ 100යි විතරක් හිටියොත් න්‍යෂ්ටික පවුලට ගින් sir පොරොත් සාමාන්‍යයෙන් අර අපි මේ මෙතන ගන්න හැම වෙලේම නෙමෙයි අර ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට න්‍යෂ්ටික පවුලක අර න්‍යෂ්ටික පවුලක මේ විස්තුත පවුලට වඩා සමාජිකයන් ප්‍රමාණය අඩුයි ගොඩක් වෙලාවට
එතකොට අපි ගොඩක් කියන්නේ අම්මට ඒ මම ප්‍රශ්නයක් අහන්න. ඔව් අහන්නකෝ. සර් දැන් මේ අම්මා නැති පවුල. ඒ කියන්නේ දැන් තාත්තයි ළමයි නු ඉන්නවා අම්මා නැහැ. එතකොට එහම පවුල මොකද්ද? ඒත් න්‍යෂ්ටික පවුලක්ම තමයි පුතේ. ඒත් න්‍යෂ්ටික පවුලක්ම තමයි. හරි. එතකොට මේ න්‍යෂ්ටික පවුල වෙනවා මේ විස්තුත පවුලේ. එතකොට දරුවෝ නැතුව අම්මයි තාත්තයි ඉන්නකොට ඒකන්නේ ඇති. ඔව් පුතේ. හරි. න්‍යෂ්ටික පවුලක නඩා විස්තුත පවුලේ. ආ න්‍යෂ්ටික පවුලක නඩා විස්තුත පවුලේ සාමාජික ප්‍රමාණය වැඩි. ලියා ගන්න ඕනද සර්? නෑ නෑ පුතේ නෑ. දැන් ලියා ගන්න ඕනේ මම ලියා ගන්න ඕනකොට කියන්නම්. හරිද? එතකොට මේ න්‍යෂ් අහගන්න මේ න්‍යෂ්ටික පවුලක මේ විස්තුත පවුලක වඩා සමාජික ප්‍රමාණය අඩුයි. එතකොට මේ විස්තුත පවුලේ සමාජික ප්‍රමාණය වැඩි නිසා පුතේ මේ න්‍යෂ්ටික පවුලකට වඩා මේ විස්තුත පවුලේ මේ සමාජිකත්වයේ ගතපස්සේ එකමුතුකම වැඩි ඒ වගේම ශක්තිය වැඩි. පවුලේ ශක්තිය වැඩි. මොකද අම්මා තාත්තා දරුවන් හැරුණකොට මේ තවත් කට්ටිය ඉන්නව පවුල තුල. එතකොට මේ පවුලේ තියෙන ශක්තිමත්භාවය වැඩි. ශක්තිමත්භාවය වැඩි. හරි. ලියන්න පුතේ. ලියන්න. ලියන්න. සර් කොතනද ලියන්න ඕනේ? හතරවෙනි පිටුවේ පුතේ මාතෘකාවක් තියෙනවා ඔයගලන්ට න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව විස්තුත පවුලේ ඒකක විශේෂත්වය. එහෙනම් මාතෘකාවක් තියෙනවද හතරවෙනි පිටුවේ? ඔව් සර්. සර් තුන්වෙනි පිටුවේ. සර් තුන්වෙනි පිටුවේ දැන්. හරි හරි. තුන්වෙනි පිටුවේ එහෙනම් මාතෘකාවක් තියෙනව නේද? ඔව් සර්. ඊනා සර්. වීඩියෝ එක බලන්න බෑ සර්. වෙබ්සයිට් එක ලින්ක් බලන්න බෑ පුතේ. බැස මොකක් හරි අවුලක් තියෙනවා ෆෝන් එකේ. මම කියන්න පුතේ හදන්න කියලා. මම එකට කියන්න එක හදන්න කියලා. අපි ආයෙත් එකයි. හරි සර්. නෑනේ සර්. අලුත් ගෲප් එකකට මම ජොයින් කරලා නෑනේ සර්. ජොයින් කරලා නෑනේ. එන්න පුතා කොහොමද ක්ලාස් එකට ආවේ? ලින්ක් එක. වෙනේ අක්ක කෙනෙක්ගෙන් ඉල්ලවත්. මේ පුතා මේ මේ මාසේ දැන් මේ මුදල බැඳද ආයතනයේ නැහැ. ඔව් සර්. එහෙනම් පුතේ મેસેජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම ආව ගෲප් එකට ඇඩ් කරයි. මම ඒක ගැන කියන්නම්. මගේ නම්බරේට મેસેජ් එකක් දාන්න. මගේ මේ ගෲප් එකේ තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කලින් හදපු ගෲප් එකෙත් මගේ නම්බරේ තියෙනවා. හරිද? ඒ මගේ නම්බරේට મેસેජ් එකක් දාන්න. මම අපි ආයතනයේ ඒ සෙන්ටර් එකේ යනවා ඇඩ් කරන්න ක්ලාස් එකට. හරි. දැන් පුතේ අමතර කතා කරන්න ඕන. හරි දැන් අපිට පාඩම කරගෙන යන්න වෙන්නේ නැහැ. හරිද? දැන් අමතර කතා සියල්ලම නවත්තන්න නැත්නම් අපිට පාඩම කරගෙන යන්න වෙන්නේ නැහැ. හරි. තුන්වෙනි පිටුව පෙරල ගන්න. තුන්වෙනි පිටුවේ තියෙනවා මාතෘකාවක් න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව විස්තුත පවුල් ඒකකයක විශේෂත්වය කියලා. එහෙම මාතෘකාවක් තියෙනවද? හරි. එතන දැන් තියෙන්නේ හරි. එතන පුතේ පළවෙනි කරුණ දාලා ලියන්න. පළවෙනි කරුණ දාලා ලියන්න. ලියන්න. සර් මාතෘකාව ලියන්න පුළුවන්ද? මට ටියුට් එක නැහැ. මාතෘකාව ලියා ගන්න. න්‍යෂ්ටික අයි පුතේ ටියුට් එක නැත්නම් ගෲප් එකට දාලා දෙන්න ටියුට් එක. සර් දැන් ගෲප් එකට දැම්ම මේ ෆෝන් එකේ ලියා ගන්න බෑනේ. සර් ගෲප් එකේ තිබ්බනේ. හරි. න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව විස්තුත පවුල් ඒකකයක විශේෂත්වය ඔන්න මාතෘකාව ඒක. න්‍යෂ්ටික පවුලකට සාපේක්ෂව විස්තුත පවුල් ඒකකයක විශේෂත්වය. සර් ආයි කියන්න.
න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව විස්තුත පෞල් ඒකකයක විශේෂත්වය න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව විස්තුත පෞල් ඒකකයක විශේෂත්වය පරි ලියාගන්න පුතේ පළවෙනි තරුණ ගුණදාල් ලියන්න පළවෙනි තරුණ ගුණදාල් ලියන්න විස්තුත පෞලේ සමාජිකත්වය වැඩි නිසා 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 මොකද කිව්වේ විස්තුත පෞලේ සමාජිකත්වය වැඩි නිසා විස්තුත පෞලේ සමාජිකත්වය වැඩි නිසා න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව න්‍යෂ්ටික මොකද්ද සර් පෞලකට සාපේක්ෂව අර වැඩි නිසා කිව්වේ ඊට පස්සේ මොකද්ද සර් මොකද්ද පුතේ අර විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා හරි ලියාගත්තා න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව සාපේක්ෂව න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව විස්තුත පෞලේ ශක්තිමත්භාවය වැඩිය විස්තුත පෞලේ ශක්තිමත්භාවය වැඩිය විස්තුත පෞලේ ශක්තිමත්භාවය වැඩිය ශක්තිය වැඩිය ශක්තිමත්භාවය වැඩිය හරි සර් මේන් සර් මල්ලි හරි හරි පුතේ හරි හරි මේ ප්‍රශ්නේ කිව්වනේ හරි හරි සමාව කට්ටුනා චුට්ටක් එකයි කියන්න පුළුවන්ද? හරි. කියන්න පුදේ. විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව විස්තුත පෞලේ ශක්තිමත්භාවය වැඩිය ශක්තිමත්භාවය වැඩිය. එතකොට පුතේ අයිතුනේ විස්තුත පෞලේ සමාජිකත්වය විස්තුත පෞලේ සමාජිකය ප්‍රමාණය වැඩි නිසා පුතේ මම උගන්වන වෙලාව කිසිම කෙනෙක් Tamanගේ මයික් එක ඔන් කරලා කතා කරන්න එපා. හරිද? ඒක මටත් බාධාවක් ඉගෙන ගන්න ඉන්න අනිත් ළමයිටත් බාධාවක්. එනිසා මුදේ මම සාකච්ඡා කරන වෙලාවේ මම ගන්නන වෙලාවේ මේ මයික් ඔන් කරලා ඉදරවටන සද්දේ උගලගේ සද්දේ හරිද පොඩ්ඩක් නවත්ත ගන්න හරිද ඉතම කාරුණිකව ඔයගලන්ට කියන්නේ තමයි ආදරෙන් කියන්නේ හරි එනිසා ඒක දිහා කරන්න එපා හොඳ ළමයි වගේ ක්ලාස් එක තුලේ ඉන්න හරි එතකොට මම කිව්වා මුදේ මේ න්‍යෂ්ටික පෞලකට වඩා මේ විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි මේ විස්තුත පෞලේ සමාජිකත්වයේ වැඩි නිසා මොකක්ද මේ ආර්ථික කටයුතු වලදී ආර්ථික කටයුතු වලදී මුතේ මේ විස්තුත පෞලේ අර විස්තුත පෞලේ ආර්ථික ශක්තිය වැඩි මොකද සමාජිකම් ගොඩක් වෙන නිසා
ගොඩක් දෙනෙක් මුදල් උපයනවා. මුදල් උපයනවා. ඒ නිසා පුතේ මේ විස්තුත පවුල අර විස්තුත පවුල මේ ආර්ථික ශක්තිමත්භාවයෙන් අර න්‍යෂ්ටික පවුලට සාපේක්ෂව වැඩි. සාපේක්ෂව වැඩි. හරි. ලියන්න පුතේ දෙවනි තරුණ ලකුණු දාලා ලියන්න. දෙවනි තරුණ ලකුණු දාලා ලියන්න. දෙවනි තරුණ ලකුණු දාලා ලියන්න. එදිනෙදා කටයුතු හා එදිනෙදා කටයුතු හා එදිනෙදා කටයුතු හා ක්‍රමව කටුනා පහ පොඩ්ඩක් කියන්න පුළුවන්ද දැන් මේ ආතෝ තමයි කියන්න පුතේ එදිනෙදා කටයුතු හා මොකද්දෝ කියයි කියන්න එදිනෙදා කටයුතු හා පවුලේ ආර්ථික කටයුතු සඳහා පවුලේ ආර්ථික කටයුතු සඳහා පවුලේ ආර්ථික කටයුතු සඳහා ශ්‍රමය ලබා ගැනීමේ පහසුව එදිනෙදා කටයුතු හා පවුලේ ආර්ථික කටයුතු සඳහා ශ්‍රමය ලබා ගැනීමේ පහසුව එදිනෙදා කටයුතු හා පවුලේ ආර්ථික කටයුතු සඳහා ශ්‍රමය ලබා ගැනීමේ පහසුව ශ්‍රමය ලබා ගැනීමේ පහසුව දැන් හිතන්න පුතේ දැන් හිතන්න දැන් න්‍යෂ්ටික පවුලක ඉන්න සමාජිකත්වයේ වැඩි සෝරි න්‍යෂ්ටික පවුලක ඉන්න සමාජික ප්‍රමාණය අඩුයි විස්තුත පවුලේ තමයි ඉන්න සමාජිකත්වය වැඩි දැන් හිතන්න මොකද එක පවුලක ඉන්න මෙන්න න්‍යෂ්ටික පවුලක මේක ඉන්න පුතේ හොඳට අහගන්න මේක ඉන්නවා අම්මා තාත්තා ඊට පස්සේ මල්ලි නංගි ඔන්න දැන් මේක විස්තුත බලන්න ඔන්න විස්තුත බලන්න තියෙනවා හරි මේක ඉන්නවා අම්මා ඊට පස්සේ තාත්තා ඊට පස්සේ අක්කා මල්ලි ඊට පස්සේ නැන්දා ඊට පස්සේ සීයා දැන් බාප්පා හරි බාප්පා උනත් ඉන්න පුළුවන් මොකද මම මේ විසුද්ධ පවුල උදාහරණයක් විදිහට කිව්ව හැටද බාප්පා උනත් ඉන්න පුළුවන් මේ පවුලක් තුල හරි දැන් ගන්නකො ඔන්න පුතේ අලුත් අවුරුද්ද එනවා අන්න අලුත් අවුරුද්ද එනවා මේ අලුත් අවුරුද්ද ආවට පස්සේ හරි අලුත් අවුරුද්ද ආවට පස්සේ අලුත් අවුරුද්ද ආවට පස්සේ මේ අලුත් අවුරුද්දේ පුතේ ඔයගොල්ලෝ හැමෝම ගෙවල් පිරිසිදු කරනව නේද? ඔව් සර්. ඔව් සර්. පවිත්‍ර කරනව. ඔව් සර්. අපේ ගෙදර ඉන්න පිස්සු බල්ලි කෙනෙක්. ඔව් සර්. අනහන්න. හරි. එතකොට පුතේ මේ අපි හිතමු දැන් ගෙදර ගේ බිම පොලිෂ් කරන්න දියේ. ඒ බිම පොලිෂ් කරන්න තියෙන්නේ. හරි. මේ න්‍යෂ්ටික පවුලේ ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා. හරි. ඒක ඉන්නවා හතර දෙනෙක්. මේ විස්තුත පවුලේ ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අක්කා ඉන්නවා මල්ලි ඉන්නවා නැන්දා ඉන්නවා සීයා ඉන්නවා. මේ දෙකෙන් හරි මේ දෙකෙන් ඉක්මනට ගෙදර පිරිසිදු කරන්නේ මේ පවුල දෙකේ කොයිමද? ඊට පස්සේ අන්න තාත්තා කියන මතකයි
හරි. එතකොට පුතේ අහන්න තව එකක් කියනවා. හරි. එතකොට මෙන්න මේ න්‍යෂ්ටික පවුලේ න්‍යෂ්ටික පවුලේ මේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා. මේ දෙන්නගෙන් අම්මයි තාත්තයි දෙන්නම රැකියාව කරයි. අම්මයි තාත්තයි දෙන්නම රැකියාව කරනවා. හරි. මොකද මේගොල්ලෝ වැඩි හිටියෝනේ මේ දෙන්නම ඉස්කෝලේ යනවා. හරි. අම්මයි තාත්තයි දෙන්නම රැකියාව කරනවා. හරි. එතකොට දෙන්නම හිටනකොට ටීචර්ස්ලා කියන දෙන්නම ගුරු. අම්මයි තාත්තයි දෙන්නම ගුරු. හරි. එතකොට මේ විශ්තුත පවුලේ ඉන්නවා. හරි. අම්මත් රැකියාවක් කරනවා. තාත්තත් රැකියාවක් කරනවා. නැන්දත් රැකියාවක් කරනවා. මේ සීයත් රැකියාවක් කරනවා. මේ හතර දෙනාම ගුරුවරු. එතකොට මේ පවුල් දෙකේ මේ පවුල් දෙකේ මේ මාසේ අන්තිමට වැඩි ආර්ථික ශක්තියක් තියෙන්නේ විශ්වත පවුල්. විශ්වත පවුල්. විශ්වත පවුල්. විශ්වත පවුල්. විශ්වත. විශ්වත පවුල්. විශ්වත පවුල් සර්. විශ්වත පවුල තුල. හරි. එහෙනම් පුතේ අනිත් තුන්වෙනි එක ලියා ගන්න. අනිත් තුන්වෙනි එක දැන් අපි ලියමු. තුන්වෙනි එක ලියමු. දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සයිඩමරි දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සර් ටිකක් ඉන්න දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙසු සමාජිකයන්ගේ සෙසු සමාජිකයන්ගේ දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙසු සමාජිකයන්ගේ දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙසු සමාජිකයන්ගේ දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙසු සමාජිකයන්ගේ හරි සර් ආදරය අපි හරි නෑනේ ආදරය 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 හරි සර් කමාවක් දාන්න උදේ හරි හරි කියලා කියන්න ඕනේ නැහැ මම කියන්නේ මම කියන්න ගන්නට ඉදරුණ එකට ආදරය කමා ආරක්ෂාව හා ආරක්ෂාව හා දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙස් සමාජිකයන්ගේ ආදරය කමා ආරක්ෂාව හා ආරක්ෂාව හා සෙනෙහස ලැබීම
හරි. සෙනෙහස ලැබීම දරුවන්ට දෙමව්පියන්ගේ මෙන්ම සෙසු සාමාජිකයන්ගේ ආදරය ආරක්ෂාව හා සෙනෙහස ලැබීම. හරි. එතකොට පුතේ මේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ උදට අහගන්න න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ අම්මා තාත්තා සහ දරුවන් විතරක් ඉන්නව නම් අන්නේ ඒ වගේ පවුලක් න්‍යෂ්ටික පවුලක්. එතකොට විස්තුත පවුලක් කියලා කියන්නේ අම්මා තාත්තා දරුවන් හැරෙන්නට මේ සෙසු ඥාති පාර්ශ්වයේ ගෙදර ඉන්නව නම් එක්ක නැත්නම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආච්චි වෙන්න පුළුවන්. නැත්තම් 100 වෙන්න පුළුවන් එහෙම නැත්තම් 100 යාචි දෙන්නම වෙන්න පුළුවන් අර අන්න ඒ වගේ එකක් තමයි විශ්ුද්ධ පවුලක් කියලා කියන්නේ. එතකොට මේ න්‍යෂ්ටික පවුලක් තුල ඉන්න දරුවන්ට වඩා මේ න්‍යෂ්ටික පවුලක ඉන්න දරුවන්ට ලැබෙන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි ආදරය ආශාව සෙනෙහස වගේ දයක් ලැබෙන්නේ. නමුත් මේ විශ්ුද්ධ පවුලක් තුල ඉන්න දරුවෙක්ට පුතේ අම්මා තාත්තා හැරෙන්නට මේ තවත් කෙනෙක්ගේ ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙනවා. ඒක ආච්චි වෙන්න පුළුවන් එමෙ නැත්නම් 100 වෙන්න පුළුවන්. හරිද? 100 වෙන්න පුළුවන්. ආ නැත්නම් ආච්චි 100යි දෙන්නම වෙන්න පුළුවන්. ආ මේ විදිහට වෙන්න නියස්ති පවුල. මේ නියස්ති පවුලේ ඉන්නවා තාත්තා අම්මා ඊට පස්සේ මල්ලි නංගි ඔන්න හරි ඔන්නේ විශ්ුද්ධ පවුලේ ඉන්නවා. මේ විශ්ුද්ධ පවුලේ ඉන්නවා. මේ විශ්ුද්ධ පවුලට උදාහරණයක් මම කියන්නේ ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා අ මල්ලි ඉන්නවා නංගි ඉන්න ඊට පස්සේ 100ක් ඉන්නවා ආච්චි ඉන්න. හරි. එතකොට මෙන්න අහන්න මෙන්න මේ න්‍යෂ්ටික පවුලේ ඉන්න දරුවෝ දෙදෙනා තමයි මේ මල්ලි සහ නංගි. හරි. මෙන්න මේ දෙන්නා පුතේ ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙන්නේ මේ අම්මා සහ තාත්තා කියන දෙන්නගෙන් විතරයි. මේ අම්මා සහ තාත්තා කියලා දෙන්නගෙන් විතරයි. නමුත් මේ විශ්ුද්ධ පවුලේ ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා සීයා ඉන්නවා ආච්චි ඉන්නවා. මේකේ ඉන්න දරුවන් දෙදෙනා තමයි මල්ලි සහ නංගි. හරි. එතකොට පුතේ මේ විශ්ුද්ධ පවුලේ ඉන්න මේ නංගිටයි මල්ලිටයි මේ තාත්තගේ ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙනවා අම්මගේ උත් ලැබෙනවා මොකද ආදරය ආරක්ෂාව හා සෙනෙහස. ඊට පස්සේ මේ 100ගේ උත් ලැබෙනවා ආදරය ආරක්ෂාව හා සෙනෙහස. ඊට පස්සේ මේ ආච්චිගේ උත් ලැබෙනවා මොනවද ආදරය ආරක්ෂාව හා සෙනෙහස. තේරුණාද? එතකොට මේ න්‍යෂ්ටික පවුලේ ලැබෙන්නේ අම්මගේ තාත්තගේ විතරයි. නමුත් මේ විශ්ුද්ධ පවුලේ විශ්ුද්ධ පවුලේදී අම්මගේ මුයි තාත්තගේ මේ සීයාගේ මේ ආච්චිගේ මුයි මොකක්ද නම් වෙන්නේ ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙනවා මේ හතර දෙනාගෙන්ම ලැබෙනවා. ආ දැන් ඉතින් ආ සමහර කට්ටිය ගෙවල් වල ඉන්නවනේ සීයලා ආච්චිගේ ඉන්නවනේ. ආ හරිද? එතකොට සමහර වෙලාවට අපක් හරි වැරද්දක් තියෙන තරම් ගියාට පස්සේ පොඩි වැරද්දක් තියෙන තරම් ගියාට පස්සේ අපේ තාත්තගේ මුයි පොඩ්ඩක් ගහන්නේ මේදී අපි ඔබ ඉරගන්නේ කවුද? ආච්චි. එහෙම නැත්නම් සීයා නේද? ආ නේද? ආච්චි. පොඩි එකාට ගහන්න එපා. අනේ මේ අපේ පොඩි එකාට ගහන්න එපා. ඔන්න වගේ කියලා. ආ අපේ තේමම තමයි. හරි. හරි. එතකොට පුතේ අහන්න තවඩක් අවුරුද්දට එහෙම අවුරුද්දට එහෙම නැත්නම් 100ක් අපිට හොරෙන් පොඩි කීයක් හරි දෙනව නේද? හොරෙන් අන්නවල උඩි ගල් අපේ දිනව නේද මේට ඇවිල්ලා. ඔව් සර්. හොර කරනව නේද? හරි. එතකොට පුතේ මේ න්‍යෂ්ටික පවුලයි
මේ න්‍යෂ්ටික න්‍යෂ්ටික පෞලකට සාපේක්ෂව මේ විස්තුත පෞලයේ තියෙන විශේෂත්වය තමයි උන්නෝක. හරිද? හරි. ඒක තේරුවාද හැමෝටම? ඒක තේරුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. අනිත් එක කියන්න පුතේ. අනිත් එක කියන්න. අනිත් අර ලොකු දාලා යන්න. සර් අපි වගෝ ලියා ගන්න ලිව්ව ටික උඩ මොන්න එන්න යන්න. මොකක්ද සර්? නිදි සමාජිකයන්ට සර් අනිත් අරු ලොකු මොදෝය? ඊළඟ තරු ලකුණ තුන්වෙනි කාරණාව කියන්නේ මම මේ තුන්වෙනි කාරණාවද හතරවෙනි කාරණාව? හතරවෙනි කාරණාව ලියන්න පුතේ. හතරවෙනි තරු හතරවෙනි කාරණාව වැඩිහිටි සමාජිකයන්ට වැඩිහිටි සමාජිකයන්ට වැඩිහිටි සමාජිකයන්ට වැඩිහිටි සමාජිකයන්ට වැඩිහිටි සමාජිකයන්ට වැඩිහිටි සමාජිකයන්ට සෙසු අයගේ සෙසු අයගේ සෙසු අයගේ ආදරය ආරක්ෂාව ආදරය ආරක්ෂාව වැඩිහිටියන්ට වැඩිහිටි සමාජිකයන්ට සෙසු අයගේ ආදරය ආරක්ෂාව හා සෙනෙහස sorry සෙනෙහස සෙනෙහස මොකද සර් I can't hear. Server struck, Vela, sir. Oh, sir. Sir, what's the matter? Sir? Sir, I can't hear and I can't see the board. Sir, got to know. Sir. Sir. Sir, you know. Sir Nanny. Sir class again. Lama ehema hasirenda pa. Oya kene dakna.
ලිම්පර 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 මල්ලි ටික බ කතා නේද अरे पुते पोड़ाक विनाडियाक बला गन्न ओटिक पोड़ाक विनाडियाक बला गन्न मल्ली मुकद्द करे पुते ओटिक पोड़ाक विनाडियाक बला गन्न मन पोड़ाक की मड विनाडियाक देन्न ये बोर्ड एक पेन नैने बोर्ड एक पेन नै सर सर रिसल आइन वाला द हिटिए आलोक सर नेद दन्ने चुट्टक किन्नक हां हां चुट्टक किन्न सर मल्ली एता मल्ली एक एक विकार करन यान्न आलोक मल्ली आटवाड़ो मैं हालो गणांग मैं आप मालेट बेसु अलग माली नहीं अलग नंदा के माली इट बस तो मामा बला गन्ने यशिता क्या कहने पा आप माली तो तू अक्वा करंदी ला
ලේසර් තුවක්කුව. හරි පුතේ. හරි. පොඩි පොඩි සිග්නල් පොඩි ප්‍රශ්නයක් තාම මට අන්න එකයි උනේ. සර් දැන් පැහැදිලිව පේනවා. පේනව නේද? ඔව්. සෞෂා මේ මල්ලිට කරදර කරන්න එපා කියලා. පුතේ ඕගොල්ලෝ ක්ලාස් එකක් ඇතුළේ ඉස්සල්ලාම හැසිරෙන්න ඕනි විදිය ඉගෙන ගන්න. හරිද? ක්ලාස් එකක් ඇතුළේ ඉස්සල්ලාම හැසිරෙන්න ඕනි විදිය ඉගෙන ගන්න. හරිද? මම ඕගොල්ලන්ට අර මම පොඩි සිග්න මේ මේ තාක්ෂණික දෝෂයක් ආපු නිසා පොඩ්ඩක් කිව්වේ පොඩ්ඩක් මේ උගන්නපු ටික බලා ගන්න කියලා. ඒ වුණාට පුතේ ඕගොල්ලෝ ඕගොල්ලන් කතා උතන් දි කරේ. හරිද? හරි ඔගොල්ලෝ ඔගොල්ලන් කතා කරේ. ආ ඒතොර පුතේ ඒක අනිත් ළමයින්ටත් බාධාව. හරිද? ඒක අනිත් ළමයින්ට කියන පුතපරක බලා ඉන්න ළමයින්ට ඒක බාධාව. හරිද? එතකොට යමක් දුන්නට පස්සේ අන්නේ ඒ වැඩේ කරන්න පුරුදු වෙන්න. හරිද? ඔගොල්ලන්ට පොඩ්ඩක් දුන්නේ මේ පොඩි මේ මගේ කැමරා කෝරි ප්‍රශ්නයක් ආපු නිසා එතකොට පුතේ ඔගොල්ලන්ට පොඩ්ඩක් ඔක බලා ගන්න කිව්ව ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ සතුරු සාමීචියේ දෙන්න නෙවෙයි. හරිද පුතේ? අරගෙන දුන්නයි ගෙදරින් මෙව්වගෙන දුන්නයි ක්ලාස් එක ඇතුළේ ඉන්න දන්නේ නැත්ත පුතේ ඈ මුලින්ම අන්න ඒක පුරුදු වෙන්න ඕගොල්ලෝ දැන් ඔයගොල්ලෝ හතවසර ඉන්නේ ඔයගොල්ලෝ හතවසර ඉන්න ළමයි ඈ එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ මොන්ටිසෝරි වල ඉගෙන ගන්න ළමයි නෙමෙයි තාම ඈ ඔයගොල්ලෝ මොන්ටිසෝරි වල ඉගෙන ගන්න ළමයි නෙමෙයි තාම ඔගොල්ලන් හතවසර ඉන්නේ තේරුම් ගන්න ඒක තේරුම් අරගෙන පුතේ ඔගොල්ලෝ ඉන්න මොන්ඩිසෝරි ළමයි ඌට වඩා හොඳට ක්ලාස් එකක් ඇතුලේ සත්‍යයතු ඉන්න. හා අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දීගෙන. හරි. අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දීගෙන ඉන්න. හරි. එතකොට මං කිව්ව හතරවෙනි කාරණාව තමයි වැඩිහිටි සමාජිකයන්ට සෙසු අයගේ ආදරය ආරක්ෂාව සෙනෙහ සහ උදව් උපකාර ලැබීම වැඩිහිටි සමාජිකයන්ට සෙසු අයගේ ආදරය ආරක්ෂාව සෙනෙහ සහ උදව් උපකාර ලැබීම හරි එතකොට මේ න්‍යෂ්ටික පවුලක් තුල මේ න්‍යෂ්ටික පවුලක් තුල ජීවත් වෙනවා තාත්තා ඊට පස්සේ අම්මා ඊට පස්සේ මල්ලි ඊට පස්සේ නංගි තාත්තා අම්මා මල්ලි නංගි ඉන්නවා එතකොට පුතේ මේ න්‍යෂ්ටික පවුලක් තුර මෙන්න මේ කට්ටිය ඉන්නවා කියලා අපි හිතමුකෝ එතකොට මේ අම්මට හරි මේ තාත්තට හරි මොකක් හරි හදිසි අසනීපයක් වුණොත් එහෙම වෙනවනේ හදිසි අසනීපයක් වුණොත් හරි එතකොට පුතේ මේ අම්මා සහ තාත්තා ගැන බලන්න ඉන්නේ මේ නංගි සහ මල්ලි විතරයි එහෙනම් තාත්තා ශ්‍රීතුමා කියනවා එතකොට මේ පවුලේ තාත්තා ගැන කොටස් උපකා තාත්තා උදව් උපකාර කරමින් ඉන්නේ අම්මයි මල්ලි නංගී විතරයි හරිද නමුත් මේ විසුද පවුලේ න්‍යෂ්ටික පවුලට සාපේක්ෂව ඉන්න සමාජිකත්වය වැඩි මං 100ක් ඉන්නවා මාමත් ඉන්නවා මේ පවුලේ උරු හිතන්නකො මෙන්න මේ තාත්තට මොකක් හරි හදිසි අසනීපයක් ඇති වුණා හදිසි ලෙඩ වුණා එහෙනම් දැන් හිතන්නකො මේ 100ක් හදිසි ලෙඩ වුණා හා එහෙම උත්තේ මේ 100ට උදව් උපකාර කරන තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා මාමා ඉන්නවා නේද තේරුණා නේද හරි අනිත් එක ලියා ගන්න පුතේ අනිත් එක ලියා ගන්න සර් මට ආයමත් කියලා දෙන්න පුළුවන්ද? හරි පුළුවන් පුතේ. හරි. හොඳට අහගෙන ඉන්න දැන් හරි. තේරුම් නැති හැමෝම හොඳට අහගෙන ඉන්න. මං කිව්ව හතරවෙනි කාරණාව තමයි මේ වැඩිහිටි සමාජිකයන්ට සෙසු අයගේ ආදරය ආරක්ෂාව සෙනෙහස සහ
උදව් උපකාර ලැබීම හා දැන් එතකොට මෙන්න මේ න්‍යෂ්ටික පවුලේ මෙන්න මේ අපි කතා කරන න්‍යෂ්ටික පවුලේ ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා හා එතකොට මෙන්න මේ පවුලේ උදේ තාත්තට යම් කිසි අසනීපයක් ඇදලා උන්න නැතුව කිව්ව හා එහෙම වුණාම මෙන්න මේ තාත්තට උදව් කරන්න හා මේ මල්ලි නම් කියන්නේ මල්ලි ඉන්නව නංගි වගේම අම්මා ඉන්නේ මොන්නොච්චයි තුන් දෙනයි හා තුන් දෙනයි හා ඊතල ඊට පස්සේ හා මෙන්න මේ විස්තුත පවුලේ හා විස්තුත පවුලේ මෙන්න මේ කියන 100 අසනීප වෙනවා ඒතර පුතේ 100 ගැන කොහෙලා බලන්න 100ට උදව් උපකාර කරන්න තාත්තා ඉන්නව ඊට පස්සේ අම්මා ඉන්නව ඊට පස්සේ මල්ලි ඉන්නව ඊට පස්සේ නංගි ඉන්නව මාමා ඉන්නවා 1 2 3 4 5 දෙනෙක් ඉන්නවා හා මේක 3යි ඉන්නේ උදව් උපකාර කරන්න මෙන්න මේක 5 දෙනෙක් ඉන්නවා හරි එතකොට පුතේ එතකොට මේ වැඩිහිටියන්ට ආරක්ෂාවක් ලැබෙන්නේ මේ විස්තුත පවුලක් තුලද එහෙම නැත්නම් න්‍යෂ්ටික පවුලක් තුලද විස්තුත පවුලක් තුල විස්තුත පවුලක් තුල විස්තුත පවුලක් තුල දරුවන් රැක බලා ගැනීමේ වගකීම 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 සස හිරවල මොකේ පේන දරුවන් රැක බලා ගැනීමේ වගකීම දරුවන් රැක බලා ගැනීමේ වගකීම සමාජිකයන් අතර බෙදී යාම දරුවන් රැක බලා ගැනීමේ වගකීම සමාජිකයන් අතර බෙදී යාම දරුවන් රැක බලා ගැනීමේ වගකීම සමාජිකයන් අතර බෙදී යාම I can't hear it, sir. Please. දරුවන් රැක බලා ගැනීමේ වගකීම සමාජිකයන් අතර බෙදී යාම හරි එතකොට පුතේ එතකොට මෙන්න මේ න්‍යෂ්ටික පවුලේ ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා නංගි ඉන්නවා මල්ලි ඉන්නවා එතකොට පුතේ මේ පවුලේ ඉන්නවා දරුවන් දෙදෙනෙක් හරි මේ පවුලේ ඉන්නවා දරුවන් දෙදෙනෙක් එතකොට පුතේ හරි එතකොට මේ දරුවන් දෙදෙනාව බලා ගැනීමේ වගකීම යන්නේ මෙන්න මේ අම්මට සහ තාත්තට විතරයි
අමතර තාත්තට විතරයි. නමුත් මෙන්න මේ කියන විශේෂිත පවුලේ ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා නංගි ඉන්නවා සීයා ඉන්නවා මාමා ඉන්නවා. එතකොට මේ පවුලේ ඉන්න දරුවන් දෙදෙනෙක්. දරුවන් දෙදෙනෙක්. එතකොට මේ දරුවන් දෙදෙනාත් මේ බලා ගන්න හතර දෙනෙක් ඉන්නවා. එතකොට මේ දරුවන්ට වැඩි ආරක්ෂාවක් ලැබෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටික පවුලක් තුලද විස්තුත පවුලක් තුලද? විස්තුත පවුලක් තුල. විස්තුත පවුලක් තුල. විස්තුත පවුලක් තුල. විස්තුත පවුලක් තුල. විස්තුත පවුලක්. හරි. දැන් මුලින්ම තේරුණාද? ඔව් සර්. තේරුණා සර්. තේරුණා සර්. පාඩේනවා. ඔව් සර් තේරුණා සර්. තේරුණා සර්. තේරුණා සර්. I understood. Hi. එතකොට අපි අනිත් මාතෘකාව ලියාගමු. අනිත් මාතෘකාව ලියාගන්න දෙයක් නැහැ. ටියුට් එකේ තියෙන ඔක්ක අනිත් මාතෘකාව. පවුල තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ කියලා එකක් තියෙනවා. ඔව් සතිය. පවුල තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ. පවුල තුල දක්නට ලැබෙන පොදු. මොකද්ද සර්? පවුලක් තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ. පවුලක් තුල ලැබෙන පොදු ලක්ෂණ තියෙනවා සර් හතරවෙනි පිටුවේ. ඔව් හතරවෙනි පිටුවේ තියෙනවා පවුලක් තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ කියලා මාතෘකාව. හරි. එතකොට අපි දැන් කතා කරන්න පුතේ මේ විස්තුත පවුලක් තුලයි න්‍යෂ්ටික පවුලක් තුලයි අතර තියෙන සමානතාව ගැන. න්‍යෂ්ටික පවුලකයි විස්තුත පවුලයි පොදු ලක්ෂණ ගැන පොදු ලක්ෂණ ගැන තමයි පුතේ මේ පාඩම අහගෙන හිටියේ. ඉතින් හරි. ඒක පළවෙනි පොදු ලක්ෂණය තමයි කවුද මයික් ඔන් කරගෙන අපිට ඥාතිත්වය තුල ගොඩනැගීම ගොඩනැගී තිබීම මොකද්ද සර්? ඥාතිත්වය මත ගොඩනැගී තිබීම සර් මොකද්ද කරන්න කිව්වේ මාව කට් උනා සර් දන්නවද මොකද කියන්නකෝ හරි සර් ඥාතිත්වය ආලක් ඔක්කොටම කලින් අර මම කලින් මාතෘකාවේ කොටස් ටිකක් දුන්නානේ අන්න ඒ ටික බලා ගන්න දැන් හැමෝම කියව ගන්න මොනවද ලක්ෂණ කි මේ කලින් දුන්න ටික කියව ගන්න සර් මොකද්ද කරන්න කිව්වේ සර් මං සර් දුන්න ටික පාඩම් කරගන්න කිව්ව ගන්න පුතේ හොඳට කිව්ව ගන්න කලින් දුන්න ටික දැන් ලියන්න දුන්න ටික නේද සර් ඔව් ලියන්න දුන්න ටික තමයි පුතේ සර් අර ඉස්සෙල්ලා ඉඳන් දුන්න ටිකනේ ඔව් පුතේ ඔව් හරි සර් කියව ගන්න තමයි කට්ටිය කියවන්න ඇති
හරි එහෙනම් මුත් අනිත් එකකින් ඉඳලා අපි ලියමු පවුල තුන දක්වන ලැබෙන පොදු ලක්ෂණ පළවෙනි කරුණක් උදාහරණ පළවෙනි කරුණක් උදාහරණ පවුල තුන දක්වන ලැබෙන පොදු ලක්ෂණ පළවෙනි එක කියන්න ඥාතිත්වය මත කොට නැගී තිබීම ඥාතිත්වය මත ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම තෝ ඒ ටික කියන්නේ පවුල් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ ටිකේ නේද සර් ඔව් ඔව් දේ ඔව් ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම එතකොට පුතේ මේ පවුල තුල මේ හැම පවුලකම ඉන්නේ ඥාතිත්වය මත තමයි හැම පවුලක්ම ක්‍රිස්තුත පවුලකත් ඥාතිත්වය මත තමයි මේ පවුල ගොඩ නැගිලා තියෙන්නේ ඒ වගේම ලැස්තික පවුලක් පොතේ ඥාතිත්වය මත තමයි ගොඩ නැගී තියෙන්නේ හරි ඒක දෙකේම තියෙන පොදු ලක්ෂණයක් සර් ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම ඔව් සරෝක ලියා ගන්න පවුල තුරට දක්නට ලැබෙන පොදු ලක්ෂණ කියලා තියන්නේ. ඒකට යටින් පවුල් ඒකකයක සංගීතයේ එහි කියාකත් එහා පැවැත්මට පිළිබඳ කැපිපෙන් ලක්ෂණ කියලාද ලියන්නේ? නෑ ඊට පල්ලැහැ තියනවලු හිස්තන් තියන ඕගලන්ට. ඕ. අන්නේ ඒක ලියන්න පුතේ. හා සර්. ලියා ගන්න පළවෙනි එක ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම. I can't see the ball. Yeah, I'm very English in my can. ඥාතිත්වය මත ගොඩ නැගී තිබීම. න්‍යෂ්ටික පවුලක් සුළු සමාජික සංඛ්‍යාවකින්ද න්‍යෂ්ටික පවුලක් න්‍යෂ්ටික පවුලක් බෝඩ් එක පේන්නේ සර් වීඩියෝ එක ඔෆ් වෙලා සර් න්‍යෂ්ටික පවුලක් සර් බෝඩ් එක පේන්නේ නේ න්‍යෂ්ටික පවුලක් සර් බෝඩ් එක පේන්නේ එතකොට යන්නේ සර් සුවන්න ලියලා අර පයන්න වගේ තියෙන මොකද්ද සුළු සමාජික සංඛ්‍යාවකින්ද සුළු සමාජික සංඛ්‍යාවකින්ද
න්‍යෂ්ටික පවුලක් සුදු සාමාජික සංඛ්‍යාවකින්ද විස්තුත පවුලක් ඊට සාපේක්ෂව විස්තුත පවුලක් ඊට සාපේක්ෂව ඊට සාපේක්ෂව න්‍යෂ්ටික පවුලක් සුදු සාමාජික සංඛ්‍යාවකින්ද විස්තුත පවුලක් ඊට සාපේක්ෂව වැඩි සාමාජික සංඛ්‍යාවකින්ද සමන්විත වීම එතකොට පුතේ මේ සාමාන්‍යයෙන් හැම පවුලකම තියෙන සමාන ලක්ෂණයක් තමයි මේ න්‍යෂ්ටික පවුලය තුළ ඉන්න සමාජික සංඛ්‍යාව සුළු ප්‍රමාණයක් ඉන්නේ නමුත් ඊට සාපේක්ෂව ඊට සාපේක්ෂව මේ විස්තුත පවුලේ ඉන්න සමාජිකයන් ප්‍රමාණය වැඩි හරි හැමෝම ලියාගත්තද ඒක ඔව් සර් සර් ආච්චී සීයයි තනියම ඉන්න ගෙදරකට මොන පවුලද කියන්න මොකද පුතේ ආච්චී සීයයි තනි පවුලක් ඒතර පුතේ ඒ ඒ ඉන්නේ කියන්නේ අම්මයි තාත්තයි වගේ පවුලක් දෙන්න ඔයගොල්ලගේ අම්මයි තාත්තගේ තාත්තයි අම්මයි දෙන්න ඒතර පුතේ ඒකත් න්‍යෂ්ටික පවුලක් වෙන්නේ ආ හරි සර් දැන් තේරුණා හරි සර් නංගි මල්ලි විතරක් ඒ පවුල හිටියොත් මේ නැස්තික පවුලක්ද මොකද පුතේ තේරුන්නේ නැහැ නැස්තික පවුලක්ද අයියයි මල්ලි නංගි හිටියොත් අම්මයි තාත්තයි ඉන්න ඕනේ අම්මයි තාත්තයි නැතුව නංගි මල්ලි විතරක් තනින් ඉන්න පවුල දැන් ඉන්නවද දැන් තමයි තේරුනේ දැන් තේරුණා හරි ලියන්න පුතේ අනිත් එක සමාජිකයන් එක් වාසස්ථානයක ජීවත් වීම සමාජිකයන් එක් වාසස්ථානයක ජීවත් වීම සමාජිකයන් එක් වාසස්ථානයක ජීවත් වීම. ඇයි සර් බෝඩ් එකේ ලියන්නේ? සර් බෝඩ් එකේ ලියන්නේ කියලා මාත් ලියා ගන්න නැත්නම් සැරි සැරි අහන්නුනේ සර් මොකද්ද? අරක මොකද්ද? මේක මොකද්ද? සර් මට කට්ටුනා. ඔය කියනෝනේ. සර් දැන් සර් අම්මයි තාත්තයි මල්ලි නංගි එක ගෙදරකයි ආච්චි සීයයි වෙන ගෙදරක ඉන්නවා නම් ඒක මොන පවුලක්ද? ඒතොර පුතේ ඒගොල්ලෝ වෙන වෙනම ඉන්නේ. හරිද? ඒගොල්ලෝ වෙන වෙනම ඉන්නේ. ඕගොල්ලන් දැන් ඕගොල්ලන් ගෙදර ඉන්න අම්මයි තාත්තයි නංගි හරි අම්මයි තාත්තයි නංගි අක්කා. ඒතොර ඕගොල්ලෝ වෙන පවුලක්. ඒතොර ඒ පවුල නෑස්තික පවුලක්. ආච්චි සීයයි වෙනම ඉන්නේ. ඒගොල්ලෝ පවුල. ඒතොර පුතේ අපිට එක පවුලක් විදිහට ගන්න බෑ. ඒක පවුල දෙකක් නේ. දෙවල් දෙකක් ඉන්නේ. එතකොට එක පවුල් දෙකක්. එතකොට අපේ පවුල මොකද්ද?
අපේ පවුලේ කවුද ඉන්නේ කියන්න බලන්න මට ගෙද අම්මයි තාත්තයි අයියයි අක්කි මමයි තාත්තා ගෙදර නම් නැහැ වැඩ ආයේ න්‍යාස්ති පවුලක් තමයි අර ඉස්සෙල්ලා හිටපු මල්ලි පුංචිගේ පුංචිගේ පුතා හරි සමාජිකයන් එක් වාසස්ථානයක ජීවත් වීම එතකොට මේ හැමෝම ඉන්නේ එක වාසස්ථානයක් තුල එක වාසස්ථානයක් තුල කියන සමය කියන්නේ පවුල අන පවුලකට තියෙන පොදු ලක්ෂණයක් තමයි හැමෝම ජීවත් වෙන්නේ එක් වාසස්ථානයක හරි सर मैं लामियाने माइक ऑफ कर गाने के आने को सामाजिक अंतर समीप संबंधता पैवती में सामाजिक अंतर समीप संबंधता पैवती में සර් ඔය ලියලා තියෙනනේ සම්පන්න සම්බන්ධතා කියන්නේ මොකද්ද සර් එක තේරුම මොකද්ද පුතේ මට අහන්නේ ආපහු කියන්න සම්බන්ධතා කියන්නේ මොකද්ද සර් සාමාජිකයන් අතර සමීප සම්බන්ධතා පැවතීම සමීප සම්බන්ධතා හා අපි කියන්නේ පුතේ ළඟ ළඟ තියෙන සම්බන්ධතා අම්මයි තාත්තයි අතර තියෙන මොනවද අම්මයි තාත්තා ඔය අතර තියෙන මොන සම්බන්ධතාවයද සමීප සම්බන්ධතාවය ආ ඒතකොට ඕගොල්ලෝ ලොකු තාත්තලා ඉන්නේ වෙන වෙනම ඒතකොට ඒගොල්ලෝ අතර තියෙන සම්බන්ධතාවයට වඩා සම්බන්ධතාවයක් තියෙන ඕගොල්ලෝ ඕගොල්ලෝගේ අම්මයි තාත්තයි අතර නේද ඔව් සර් ආ හරි සමාජිකයන් අතර සමීප සම්බන්ධතා පැවතීම මිස් සර් අනිත් කාරක ලියා ගන්න පුතේ අනිත් එක ලියා ගන්න पावल तुल संपत पावल तुल संपत पावल तुल संपत पावल तुल मकाद सर पावल तुल संपत पावल तुल संपत पावल तुल संपत साधारण लेस 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 සාමාජිකයන් අතර බෙදා හදා ගැනීම එතකොට පුතේ ඕනෑම පවුලක් සහ ගන්න ඕනෑම පවුලකට තියෙන
අර පොදු ලක්ෂණයක් තමයි මේ පවුල තුල තියෙන සම්පත් මේ සාධාරණ ලෙස මේ පවුලේ සමාජිකයන් අතර බෙදා ගන්නවා අපි. හා දැන් අපිට පුතේ මොකක් හරි දෙයක් කන්න හම්බුනොත් එහෙම අපි ගෙදර අනිත් කට්ටියත් එක්ක බෙදා හදාගන්න නේද කන්නේ? ඔව් සර්. අන්න ඒ වගේ හැම පවුලකටම ඒක තියෙන පොදු ලක්ෂණයක්. ඒක හැම පවුලකටම තියෙන පොදු ලක්ෂණයක්. ලියාගත්තද මේක? ඔව් සර්. Yes sir. Yes sir. ටිකක් තියෙනවා ලියාගන්න. පොඩක පේන්න ඇසද? सर बोर्ड अभी दूने හරි අනිත් එක ලියා ගන්න අනිත් එක ලියා ගන්න පුතේ ආදරය ආදරය ඒකම බෝඩ් එකේ ලියා ගන්න හැමෝම ලියා ගන්න ඈ ආදරය කරුණාව ආදරය කරුණාව හරි සර් ආදරය කරුණාව දයාව වැනි ගුණාංග දයාව වැනි ගුණාංග ගුණාංග දෙල්ල ෆෝස් ආදරය කරුණාව දයාව වැනි ගුණාංග පදනම් කරගෙන පදනම් කරගෙන පදනම් කරගෙන සර් හට යනවා සර් හා සර් අපෝ කියනවා ආදරය කරුණාව දයාව වැනි ගුණාංග පදනම් කරගෙන සාමාජිකයන් අතර සාමාජිකයන් අතර ආදරය කරුණාව දයාව වැනි ගුණාංග පදනම් කරගෙන ආදරය කරුණාව දයාව වැනි ගුණාංග පදනම් කරගෙන සමාජිකයන් අතර ඉතා සමීප සම්බන්ධතා පැවතීම ඉතා සමීප සම්බන්ධතා පැවතීම ඉතා සමීප සම්බන්ධතා පැවතීම හරිද හරිද හරි එතකොට පුතේ මේ හැම හැම පවුලකටම තියෙන පොදු ලක්ෂණයක් තමයි මේ පවුලක් තුළ හැම පවුලකම පුතේ එකිනෙක අතර ආදරය කරුණාව දයාව වැනි ගුණාංග පදනම් කරගෙන ඉතාමත් සමීපව තමයි කටයුතු කරන්නේ හා ඕගොල්ලෝ අර ඕගොල්ලෝ පවුලේ දරුවන් ඔයාලයි අම්මලා ඉතාම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් නේද ජීවත් වෙන්නේ නේද ආ එතකොට ඕගොල්ලෝ එක පවුලක්. එතකොට පුතේ මගේ පවුල තුලත් එහෙමයි. මගේ පවුලෙත් ඉන්නවා අම්මයි තාත්තයි මමයි අක්කයි. අපිත් පුතේ ඉතමත් ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් ඉතමත් සමීපව තමයි ජීවත් වෙන්නේ. අන්න ඒක පවුලකටම තියෙන පොදු ලක්ෂණය. අන්න ඒක හැම පවුලකටම තියෙන පොදු ලක්ෂණයක්. හරි. හැමෝටම තේරුණාද?
දරුවන්ටක බලා ගැනීම